1997 රාජ්‍ය සාහිත්‍ය සම්මාන වලින් ජයග්‍රහණය ලැබපු පහතරට ශාන්තිකර්ම සාහිත්‍ය කෘතිය අද මගේ අතේ තියෙනවා. අපි අද කතා කරනවා කතා කරන පොත් වැඩසටහනින් මේ කෘතිය පිළිබඳව. මේ කෘතිය ගැන කතා කරන්නට අපි ආරාධනා කළා මහාචාර්ය ජයසේන කෝට්ටගොඩ මහතාට. එතුමා තමයි මේ කෘතියේ හිමිකරු. මාචරතුමනි, අයිබෝන්. හොඳයි, මුලින්ම මම කැමතියි දැනගන්න මේ ශාන්ති කර්ම කියලා කියන්නේ මොකක්ද? අපි මේක සාමාන්‍යයෙන් මේ වචනේ පාවිච්චි කරනවා. මට හිතෙන මේක මේ ශාන්ති කර්මයක් කියලා කියන්නේ මොකක්ද? ඒවැ පසුබිම කොහොමද? මෙන්න මේවා ගැන අපි එච්චර දැනුවත් නැහැයි කියලා අපි කියනවා. යක්කු කියලා කොටසක් ඉන්නවා. මේවා ගැන හරිය අවබෝධයක් අපිට නැහැ. ඔව්, වසන්ති මැතිණිය, දැන් අපි මේ ශාන්ති කර්ම ගැන කතා කරන්න ඕන අද සමාජය ගැන හිතලා නෙමෙයි. මොකද පැරණි සමාජයේ මේ නවීන විද්‍යාව දිනු වෙන්න කලින් අපිට ආගම ධර්මය ලැබෙන්න කලින් අපේ ජනතාව සාමාන්‍ය ප්‍රകൃති ලෝකය අදා ගන්න බැරි තත්ත්වයක හිටියා. දැන් විශාල ගම් වතුරක් ඇති වෙනවා. ඊළඟට විශාල දුර්භික්ෂයක් ඇති වෙලා අස්වැනු පාළුව ඇති වෙනවා. ඊළඟට අදා ගන්න බැරි ආකාරයේ බෝ වෙන රෝග ගම් දන පුරා පැතිරුණා. ඒ වගේම ගොයම් රෝග, ඊළඟට කෘෂි රෝග ඇති වෙලා භවභෝග සම්පත් විනාශ වුණා. මේව ඇති වෙනකොට මිනිස්සු කල්පනා කළේ ඇත්ත වශයෙන්ම මොනවා හරි නොපෙනෙන බලවේගයක් ඇති, යම් දේව කොට්‍රාස ඇති මේවා රැක ගන්න. ඉතින් එහෙනම් අපි මේ දේව කොට්‍රාස හමුවේ යම් යම් පුද පූජා පවත්වන්න ඕන කියලා ඒවට පුද පූජා පවත්වන්න ආරම්භ කළා. දැන් ඉරහඳ ඇතුළු ග්‍රහවස්තුන් හඳුනා ගන්න උන්ට හැකියාව ලැබුණේ නැහැ. උදේට ඉර පායනවා, හවසට බැහැලා යනවා, ඊට පස්සේ අඳුර එනවා. සමහර රෝග තියෙනවා ඉර නැගලා එනකොට වැඩි වෙනවා, ඔය ඉරුව රදේ වගේ. ඉර බහිනකොට නැති වෙනවා. දැන් හඳ කාලෙට සමහර රෝග තියෙනවා, කුෂ්ඨ රෝග වැඩි වෙනවා, උමතු රෝග වැඩි වෙනවා. ඉතින් මිනිස්සු කල්පනා කරා මේ දේව කොට්ටාසයක් වෙන්නේ නැති. එහෙනම් මේ දෙවියන් හමුවේ අපි පුද පූජා පවත්වන්න ඕන. ඒ කියලා හිතලා මේ පවත්වපු පුද පූජා ක්‍රමක්‍රමයෙන් වර්ධනය වෙලා ඇවිල්ලා තමයි ශාන්ති කර්ම හැටියට පත් වෙලා තියෙන්නේ. දැන් අපි යක්ෂ භූත කොට්ටාස පිළිබඳවත් යම් යම් අදහස් උදහස් තියෙනවා. සමහරු ආනෝ යක්කු කියන්නේ කවුද? යක්කු කියලා කොටසක් ඉන්නවද? හැබැයි ඉතින් මේ යක්ෂ භූත කොටස් ගැන කතා කරනකොට අපිට විශේෂයෙන් බුද්ධ ධර්මයෙන් හොයාගන්න පුළුවන් කාරණා තියෙනවා. අපි දන්නවා ආටානාටි සූත්‍රය. ආටානාටි සූත්‍රය දේශනා කරන්න හේතු වුණේ බුදුන් වහන්සේ බුද්ධත්වයට පත් වෙලා දෙවෙනි දිනේ රාත්‍රියේ මධ්‍යම රාත්‍රියෙන් පස්සේ ඉතා විශාල අමනුෂ්‍ය කොට්‍රාස කණ්ඩායම් රැසක් ගෙජ්ජකූට පර්වතයට රැස් වුණා. විශේෂයෙන්ම ඒ පිරිස අතර ගන්ධබ්බ කියලා අමනුෂ්‍ය කොට්‍රාසයක් හිටියා, කුම්භණ්ඩ කියලා අමනුෂ්‍ය කොට්‍රාසයක් හිටියා, නාග කියලා අමනුෂ්‍ය කොට්‍රාසයක් හිටියා, යක්ෂ කියලා මුක්ෂ කොට්‍රාසයක් හිටියා. මේ යක්ෂ කොට්‍රාස හතරම වටකර ගත්තේ නිකම්ම නෙමෙයි, ඒ කොට්‍රාසවලට අධිග්‍රහිත දෙවියන් එක්ක දෙවිවරු හතර දෙනෙක් හිටියා. දෙතරාෂ්ට්‍ර, විරූට, විරූපාක්ෂ, වෛශ්‍රවණ කියන දෙවිවරු හතර දෙනා. මේ දෙවිවරු හතර දෙනා නායකත්වය දුන්නේ මේ අමනුෂ්‍ය කොට්‍රාසවලට. නමුත් මේ දේව කොට්‍රාසවලට මේ පිරිස මේ ඔය කියන්නේ පාලනය කරගන්න බෑ. එච්චරට දරුණු අයත් මේ අතර හිටියා. ඉතින් සමහර වෙලාවට මේ භික්ෂු භික්ෂුණීන් උපාසක උපාසිකාවන් තනි පංගල මේ කොහේ හරි තැනක ඉඳගෙන බණ භාවනා කරනකොට ඒ තැන්වලට කරදර හිරිහර කරන්න ගත්තා මේ පිරිස. හේතු වුණේ පංචශීල ධර්මයේ. මොකද මේ යක්ෂ කොට්‍රාස මේ පංචශීලේ රකින්නේ නැහැ, ඒකට විරුද්ධයි. උන්ට මස් කන්න ඕන, හොරකම් කරන්න ඕන, ඒ අමානුෂික ක්‍රියාවන් වල යෙදෙන්න ඕන. එතකොට ඒකට විරුද්ධව මේ ආගම ධර්ම ඉදිරිපත් වෙනකොට මේකට මේ අය විරුද්ධයි. ඒ හින්දා මේ අය මේ හිරියර කරන්න ගත්තා. ඒ හින්දා වෛශ්‍යවන කියන දිව්‍ය රාජයා බුදුන් වහන්සේට ප්‍රකාශ කර සිටිනවා, ස්වාමින් වහන්ස මේ යක්ෂ කොට්‍රාස අපිටත් කන්ට්‍රෝල් කරන්න බෑ, මොකද කියන්නේ පාලනය කරන්න බෑ. ඒ හින්දා මෙන්න මේ සූත්‍ර දේශනාව මේ භික්ෂු භික්ෂුණීන්ට කටපාඩම් කරලා තියාගන්න කියන, එතකොට ආරක්ෂාව සැලසෙනවා කියන කතන්දරය. එතකොට ඒ තැන්වලත් අපිට පේන්නේ යක්ෂ කොට්ටාස, භූත කොට්ටාස හිටියා කියන කතන්දරය. ඉතින් මේ කොට්ටාස නැති කරන්න තමයි මේ ශාන්ති කර්ම වත් පිළිවෙත් පුරාණේ ආරම්භ වුණේ.
නමුත් වර්තමානයේ වෙනකොට ආගම ධර්මය ආවට පස්සේ ආගමික සිතුම් පැතුම් මේ අතරේ ඉදිරිපත් වෙනවා. ඒ කියන්නේ ආගමේ බෞද්ධ ආගමික කියමන් වල ඇතුළත් දේ මෙහි කියම ඇතුළත් වෙලා තියෙනවා. ඉතින් ඒ හින්දා බුද්ධ ආගමත් එක්ක සංකල්පණය වෙච්ච ගැමි ආගම් පද්ධතියක් හැටියට තමයි ශාන්ති කර්ම වර්තමානයේ වෙන විට හොඳයි මහචරතුමනි, මේ කෘතියේ අන්තර්ගත වෙලා තියෙන මේ ශාන්ති කර්ම එක්තරා ආකාරක මේ මනෝ චිකිත්සක ක්‍රමයක් කියලා. ඔව්, ඇත්තට දැන් අපි ශාන්ති කර්ම කියලා හැට දැක්කට අපි දකින්නේ මේ යක්ෂ භූත දේව කොට්ටාස වලට පවත්වන යම් වත්පිළිවෙත් උනාට මේවයි තියෙනවා මනෝ චිකිත්සක ලක්ෂ ක්‍රමයක්. දැන් අපි උදාහරණයක් හැටියට දන්නවා යම් යාගයක් කරන්න යනකොට රෝගාතුරයා සති කීපයක ඉඳලා පේ වෙන්න ඕන. මස් මාළු කන්න බෑ, කිලිකුණු වලට යොමු වෙන්න බෑ. ඊළඟට අවසන් දවසේ යාගේ දවසේ දෙහි ගාලා නාලා පිරිසිදු වෙලා සුදු වස්ත්‍ර ඇඳලා සුදු වස්ත්‍ර පෙරවලා ඒ වෙනුවෙන් පේවිලා තමයි ඉන්නේ. ඒ කියන්නේ ඒ රෝගාතුරයාගේ මනසට ඇති වෙන දෙනවා විශේෂිත පුද්ගලෙක් කියලා. එතකොට මේ ඉස්සරහට යකුඳුරු තුන ඇවිල්ලා පොල් තෙල් පහනක් අතර දීලා මේ යාගේ ආරම්භ කරන්න පස්සේදී කටපැහැදී කියලා එකක් කියනවා. ඒ කියන්නේ හොඳයි පළමුවත් බුද්ධ රත්නයේ ගුණානුභාවෙන්ද, දෙවෙනුවත් ධර්ම රත්නයේ ගුණානුභාවෙන්ද, තුන්වෙනුවත් සංඝ රත්නයේ ගුණානුභාවෙන්ද, සතරවෙනුවත් ධෘතරාෂ්ට්‍ර විරූපට විරූපාක්ෂර වෛශ්‍රවණ කියන සතරවරන් දිව්‍යන් වහන්සේලාගේ ගුණානුභාවෙන්ද, පස්වෙනුවත් පංචශීලයේ ගුණානුභාවෙන්ද, සයවෙනුවත් නීල පීත ලෝහිත ඕදාද මාන්දේෂ්ට ප්‍රභාස්වර කියන ෂඩ්වර්ණ බුද්ධ රශ්මි මාලාවේ ගුණානුභාවෙන්ද, සත්වෙනුවත් සත්සතියේ ගුණානුභාවෙන්ද, අටවෙනුවත් අෂ්ටාංග සීලයේ ගුණානුභාවෙන්ද, නවවෙනුවත් රවිචන්ද්‍ර කුජපුද ගුරු ශුක්‍ර ශනි රාහු කේතු යන නවග්‍රහින් වහන්සේලාගේ ගුණානුභාවෙන්ද, දසවෙනුවත් දසපාරමිතාවේ ගුණානුභාවෙන්ද, මේලෝ පාලනය කරන 33 කෝටියක් දෙවිදේවතාවුන් වහන්සේ ගුණානුභාවෙන් ඔබගේ ශරීරයට වැරදි තිරිනව කිසියම් රෝගාන්තරයක් තියෙනවා. අද මේ කරන්න යන යාගෙන් සිතක් ශාන්තියක් ගුණයක් අත් වෙනවා කියලා හිතින් හිතාගෙන මේ පුල් තෙල් පහනත් අතර අරගෙන ගිහිල්ලා අන්න අර ආතුරු පන්දලෙන් වාඩි වෙනවා. ඒ කියන්නේ මේ රෝගාතුර තැනට හොඳ එන්නතක් දුන්නා. මොකක්ද එන්නත? මේ යාගෙන් පස්සේ ඔබට ගුණයක් අත් වෙනවා කියලා. ඉතින් මේක මනෝමය ලක්ෂණයක්. දැන් මේ රෝගාතුරයා ඉන්දවල ආතුර පන්දලේ ඒ ඉදිරියෙන් අර තටු ගෙනල්ලා තියලා තටුවට බත් භෝජන ආදී දේවල් බෙදලා ඉවර වෙලා මේ තටු ටිකත් රෝගාතුරත් වෙන් කරලා අදිනෝ කඩතුරාව රෙද්දක්. ඒ කියන්නේ මෙයාට මේ මොකවත් ඉදිරිය වෙන දේවල් පේන්නේ නැහැ, ඇහෙනව විතරයි. යකඳුරුසෙන් ආරම්භ කරනවා දිස්ත්‍රි මන්තර ගස් ගර් පෙරලවාගෙන වරින් ඉරහඳ ගුගුලවාගෙන වරින් මේ ස්ථානයේ දිස්ත්‍රි වැටි වරවරයේ ස්වාග මේ යක්කුන්ට කතා කරනකොට වරයට ඇහෙනවා. දැන් යක්කුන්ට කතා කරනවා යක්කු වෙනවා ඇති. ඊට පස්සේද කියනවා මේ යාදිනි කියලා කොට්ටාසයක්. ඒ යාදිනි කියන්නේ එක්තරා ප්‍රබන්ධ විශේෂයක් මේ යාගවල පවතින මාත්‍රා 2-3-2-3-2-3. සසිරි බර මිසිරි ලක තෙද ඇති කලු කුමරුවන් පුවත මම කියමි දැන් අසව යක දුරු දන වාදී ගායන විදි. මේක කියලා මේ යකාගේ ස්වරූපය කියනවා. ඊට පස්සේ කියනවා කන්නලව් කරනවා කියන අවසර පසුවාන් දහසක් කියන්නේ යකානම් අනේ අනේ යකෝ උඹට අපි මේ දුම්බත් භෝජන මේ සියලු දේවල් කුකුළු බිල්ලක් ආදී දේවල් සූදානම් කරලා තියෙනවා. මේවා මේ පිළි අරගෙන මේ රෝගාතුරයා දුරු කරලා ඵලයන්. ඉතින් මේ ඔක්කොම මෙයාට ඇහෙනවා විතරයි, පේන්නේ නැහැ මොකවත්. අර රෝගාතුරයා රෙද්දට පිළිපැත්තේ කඩුතුරාට පිළිපැත්තේ මේවා අහගෙන ඉන්නවා. අහගෙන ඉඳලා ඊට පස්සේදී ඇහෙනවා හතර කුණෙන් කතා කරනවා කවි කියලා. ඒ කියන්නේ අට කුණෙන් කතා කරනවා යකාට. ඉන්ද්‍රදිගේ සිටිනා මරු රීරි යකා ඉන්ද්‍රදිගට ගිය දාලෙඩ කරයි යකා. ඉන්ද්‍රදිගේ බත් භෝජන තටුව දැකා ඉන්ද්‍රදිගෙන් බැසවර මරු රීරි යකා. යාම කුණේ සිටිනා මරු රීරි යකා ආදී කියලා මේ අට කුණට කතා කරලා මේ බත් භෝජන පිළිගන්න කියනවා. පිළිගන්න කිව්වට පස්සේ එකවරටම ටික වෙලාවක් යනකොට කඩතුරාරින කවි කියලා ලොකු දුම්මල කීලක් අරගෙන මේ යකඳුරු තැන මේ පන්දමට ගහනවා. ගහපු ගමන් ගල කඩතුරාව ගන්නවා. මේ රෝගාතුරව දකින්න විශාල ගිනි ජාලාවක්. අර කියන දේවල් ලොකුවම අහගෙන හිටියා. මේ ගිනි ජාලාවක් උඩට යනවා.
යකඳුරු තැන දිහා බලාගෙන ඉන්නවා මොකවත් නොකිය. මේ රෝගාතුර තැනක් දැන් හිතනවා මෙතෙක් වේලා මට යම් කිසි උපද්‍රවයක් තිබුණා නම් ඒ අඬගහලා දීපු මේ බත් භෝජන අරගෙන දැන් මේ ඇත්ත තමයි ඔය ගියේ කියලා හිතට දැනෙනවා. ඉතින් මේක මානසිකව කරන චිකිත්සක ක්‍රමයක්. බොහොම අපූර්වට අපිට අහගෙන ඉන්න පුළුවන් තවත් හුඟක් වෙලා. හැබැයි අපි විරාමයක් අරගෙන ආපහු එමු. හොඳයි, අපි අලිත් කතා කරන පොත් වැඩසටහන සමගින් සම්බන්ධ වන්නේ පහතරට ශාන්තිකර්ම සාහිත්‍ය මේ කෘතිය පිළිබඳව අපි කතා කරමින් සිටියේ. මහාචාර්යතුමනි, දැන් මේෙහිදී කියවෙනවා මේ කෘතියේ මේ ශාන්තිකර්ම පෙළපාලිවල මේ භරත මුනිවරයාගේ නාට්‍ය ශාස්ත්‍රය සඳහා නාට්‍ය සිද්ධාන්ත ඇතුළත් කියලා අපි ඒ ගැන පොඩ්ඩක් පැහැදිලි කිරීමක් කළොත්. ඔව්, ඇත්තට බොහොමයක් දෙනා මේ ගැන අවධානයකට ලක් කරලා තිබුණේ නැහැ මුල් අවදී. මොකද මේ භරත මුනිවරයාගේ නාට්‍ය ශාස්ත්‍රය කියන්නේ මේ නාට්‍යමය සිද්ධාන්ත පිළිබඳව ගැල්බූරුවින් ලියවිලා තියෙන කෘතියක්, ඉතා පැරණි කෘතියක්. ඉතින් අපි මේ ශාන්ති කර්මත් එක්ක හොයාලා බලාගෙන යනකොට මේ ප්‍රථම වතාවට තමයි මම මේ ටික හෙළිදරව් කරේ. එතකල් කිසිම කෙනෙක් අවධානයට යොමු කරලා තිබුණා මේ අපි ළඟ තියෙනවා කියලා. නෘත්‍ය නාට්‍ය කියලා තුනක් භරත මුනිවර විග්‍රහ කරනවා. ඒ නෘත්‍ය නාට්‍ය කියලා තුන ඉතා පැහැදිලිව අපි ළඟ තියෙනවා. නෘත්‍ය කියන්නේ මේ අදහස් ප්‍රකාශනයක් නැති නැටුම්. ඕන තරම් අපි ළඟ තියෙන්නේ අදහස් නැති ඒවා. නෘත්‍ය කියන්නේ අදහසක් ප්‍රකාශන කරන නැටුම්. ඒක අදහසක් තියෙනවා. ළඟ නාට්‍ය කියන්නේ සතර අභිනයෙන් පෝෂණය වෙච්ච නැටුම්. ඉතින් මේ අංග වෙන වෙනම මේ අපි ශාන්තිකර්ම පද්ධතිය තියෙනවා කියන එක මම මේ කෘතියේ ප්‍රථම වටහාවට එළිදරව් කරලා තියෙනවා. ඊළඟට අභිනය ගැන කතා කරනකොට අභිනය සතරක් පිළිබඳව කියවෙනවා. ඒ කියන්නේ විශේෂයෙන්ම අභිනය කියන්නේ අදහස් ගෙනහැර දක්වන මාධ්‍ය. ඒ මාධ්‍ය හතරක් විග්‍රහ කරනවා නාට්‍ය ශාස්ත්‍රයේ. ආංගික අභිනය, වාචික අභිනය, සාත්වික අභිනය, ආහාර අභිනය කියලා. එතකොට මේ මාධ්‍ය හතරක් මේක. දැන් ආංගික අභිනය කියන්නේ අංග චලන මාධ්‍යයෙන් යම් කිසි අදහසක් ඉදිරිපත් කිරීම. දැන් අපිට ඉතාම පැහැදිලි දකින්න පුළුවන් මේ රටයකුම කියන ශාන්ති කර්මයේ ඒක තියෙනවා යම් යම් අංග. දැන් එකක් තමයි දොන්ත දොන්ත දොන් ගුන්දගත් දොන්ත තවුරුරෙන් ගත දොන්ත දොන්ත දොන් ගුන්දගත් දොන්ත තවුරුරෙන් ගත දොන්ත තවුරුරෙන් ගත ගුන් දොන්ත තවුරුරෙන් ගත දොන් ගුන්දගත් ගත ගත ගුන්ද ගුන්ද ගුන්දගත් රින් ගතිත ගති ගුන්දගත් ගලි දරු ගුන්දගත් දැන් දොන් ගුන්ද ගත්ත 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 ගුන්ද ගත්ත ගත්ත ගත්තත් රෙන් රෙන් ගති දගති ගුන්දගත් දැන් ගත්ත ගති ගුන්දගත් දොන් ගෙගත්ත ගති ගුන්දගත් දොන්. දැන් මම මේ චලනයක් නෙකරේ. ඔබතුමීට මේක තේරුණාද? මේ කරේ මොකක්ද කියලා තේරුණාද? තේරුණානේ. යම් ආකාරයක අදහසක් ප්‍රකාශ කරන්න පුළුවන්. ඒ කියන්නේ මේ කොණ්ඩේ කොණ්ඩේ තමයි පීරුවේ. ඒක කොණ්ඩේ මේකේ මේ පීරගෙන යනකොට මේ කෙලවරේ අවුල ඇති වෙනවා. ඒක ටිකක් හදි අතුල්ලනවා. ඊළඟට මේක එකතු කරලා ගැටයක් අපි ගහලා කෙල ගහලා විසි කරන්නේ. අර මොකද අපි අර ඇස්වහකටම මොනියන් ගන්නවා කියන සිරිතක් තියෙනවනේ. ඉතින් කෙල ගහලා ඒක විසි කරනවා. ඊට පස්සේ මේ කකුල ලකුලලා කරන්නේ කොණ්ඩේ මිරිකලා දෙපැත්තට තට්ටුවක් දාලා කොණ්ඩේ පිටිපැත්තට දැම්ම. ඉතින් මේක සම්පූර්ණයෙන්ම ආංගික අභිනය තමයි තියෙන්නේ. ඒ කියන්නේ අංග චලන මගින් අදහස් ප්‍රකාශනයක් එනවා. ඊළඟට වාචික අභිනය කියන්නේ වචන මගින්. දැන් වචන අනන්ත ප්‍රමාණ මේ ශාන්ති කර්ම වල කවි, ගීත, ඊළඟට සංවාද ඕන තරම් තියෙනවා. ඒ වයින් අදහස් ප්‍රකාශ වෙනවා. ඊළඟට ආහාරය කියන්නේ මේ අංග මේ ලබා ගන්න දැන් වෙස් ගැන්වීම ළඟ ඇඳුම් ආයිත්තන් ආදිය පිටතින් ලබා ගන්නාදී ඒවා ඇසුරු කරගෙන යම් කිසි අදහසක් ප්‍රකාශනය. දැන් අපේ උදාහරණයක් දන්නවා නම් යකෙක්. යකා පෙන්නකොට යකා විදිහට සැරසෙන්න එපා. කළු කොණ්ඩයක් දාලා වෙස් මූණක් පැළඳලා කළු ඇඳුමක් ඇඳලා අතර මොකක් හරි අරගෙන ඒකේ ස්වරූපය පෙන්නනවා යකා වගේ. දැන් නානූරේ කියන පෙළපාලියේ දරුණ ලැබීම පෙළපාලියේ කාන්තා විදිය කතාවක් විදිහට මේ වරලස සරසලා පිටිවරල දාලා මේ ඇටමාල ගැට ගහලා හේර හැට ඇඳලා කාන්තාවක් විදිහට සැරසෙනවා. ඉතින් මේක
ආහාර යබිනේ. ඉතින් ඒකත් අනිවාර්යෙන් මේ ශාන්තිකර්ම පද්ධතිය තුළ ඉතා පැහැදිලිව තියෙනවා. ඊළඟට තියෙනවා සාත්වික අබිනේ කියලා. ඒක මේක ටිකක් ගැඹුරුයි. මේ හිතට දැනෙන මනෝභාවයන් විවිධාකාරයෙන් ඉදිරිපත් කිරීම තමයි සාත්වික අබිනේ. සාත්වික භාව 8ක් විස්තර කරනවා නාට්‍ය ශාස්ත්‍රයේ. එතකොට දැන් යම් කිසි අවස්ථාවක භයානක අවස්ථාවකට මුහුණ දුන්නාම මේ වර්ණය වෙනස් වෙනවා. මිනිස්සුන්ගේ සාමාන්‍යයෙන් රක්ත වර්ණ වෙනවා, සමහර වෙලාවට සුදු මැලි වෙනවා. ඊළඟට දුකක්, වේදනාවක්, කනගාටුවක්, බයක් ඇති වෙච්ච ලාට කඳුළු වෙනවා. ඉතින් රෝම කූප කෙලින් හිටිනවා. ඉතින් මේක සාමාන්‍ය දෙයක් නෙමෙයි. මේක ටිකක් අමාරුයි නාට්‍යක ඉදිරිපත් කරන්න. නමුත් නාට්‍යවලදී මේවා ප්‍රගුණ කරලා ඉදිරිපත් කරන්න පුළුවන්. දැන් මේ සාත්වික අභිනයත් යම් යම් තැන්වල මේ ශාන්තිකරණ පද්ධතියේ දකින්න පුළුවන්. ඉතින් එතකොට හැබැයි බොහොමයක් දෙන සාත්වික අභිනය ගැන හිතාගෙන ඉන්නේ වැරදි තැනක්. දැන් පාසල් පද්ධතිය තුල පවා හැමෝම කියන්නේ සාත්වික කියන්නේ මුහුණේ තියෙන ඉරියව්වෙන් අදහස් ප්‍රකාශ කිරීම කියලා. නමුත් වැරදි. ඉරියව් කියන්නේ මේ චලනයක් දෙනවනේ, ඒකාංගික අභිනය. ඉරියව් නෙමෙයි මේ කියන්නේ මුහුණේ වර්ණය වෙනස් වෙනවා නම් අන්න සාත්විකයි. කඳුළු වෙනවා නම් අන්න ඒක සාත්විකයි. මේ රෝම කූප කෙලින් හිටිනවා නම් බයක් ඇති වෙච්ච වෙලාවේ අන්න ඒක සාත්විකයි. එහෙනම් මේ සාත්වික අභිනය කියන්නේ අන්න ඒකයි කියන එක අපි පැහැදිලි කරලා තිනවා මේ කෘතිය තුළින්. හොඳයි, තවත් තොරතුරු කීපයක් අපි කතා කරමු මේ කෘතිය ඇතුළත් වෙලා තියෙන කෙටි විරාමයක් අරගෙන. හොඳ අපි කතා කරමින් සිටියේ පහතරට ශාන්තිකර්ම සාහිත්‍ය කෘතිය පිළිබඳව. මහාචාර්යතුමනි, විශේෂයෙන්ම අපි කතා කළොත් මේ සමයම් කියලා අපි පාවිච්චි කරනවා. මේ සමයම් කියලා කියන්නේ මොකක්ද? ඒක මේ ශාන්තිකර්ම වල දකින්න ලැබෙන සංනිවේදන ලක්ෂණ මොනවද? ඔව්, දැන් සමයම් කිව්වම දැන් අපේ භාවිතයේ තියෙනවා මේක හරි සමයම් වන්නේ. ඒ සාමාන්‍ය භාවිතය. නමුත් සමයම් කියන්නේ ඊට වඩා ගැඹුරක්. දැන් සමයම කියන්නේ සමය, කාලය හඳන්වන්නේ. මේ පැරණි ලක්ෂණේ තියෙනවා අපිට කවි හම්බෙලා තියෙනවා ශාන්තිකර්මවල. උදාගිරේ රම්බිමනේ වැසෙන්නේ, උදාගිරට ලියදාලෙඩ කරන්නේ, උදාගිරේදී සමයම් බලන්නේ, උදාගිරි යකුණි කළලෙඩ හරින්නේ. ඒ කියන්නේ මේ ඉර හඳ මුල් කරගෙන දවසේ කාල සීමාව කොටස් 6කට වෙන් කරලා තියෙනවා. දැන් අද නම් පැය 4 වුණාට එදා තුමනේ මේ පැය 10 60ක් දවසට පැය 60ක් තිබුණා. කියන්නේ අපි හැන්දෑවේ 6 ඉඳලා රෑ 10 දක්වා ඉර බැහැලා ගිහිල්ලා මේ කරුවල උදා වෙච්ච කාලය. ඒකට කියන්නේ හැන්දෑ සමයම කියලා. ඊළඟට මෙතන 10 ඉඳලා 2 දක්වා මධ්‍යම සමයම. ඒක මධ්‍යම කාලය. එතන ඉඳලා පාන්දර 6 දක්වා යන්නේ අලුයන් සමයම. ඊළඟට ඉර උදා වෙනකොට 6 ඉඳලා 10 දක්වා උදාගිරි සමයම. ඊළඟට ඉර මුදුනට ආවට පස්සේ ඉර මුදුන් සමයම. ඉර අවරට යනකොට අවරගිරි සමයම. මෙන්න මේ සමයන් 6 තමයි යක්කුන්ට පුදපෙත් දෙන්නේ. දැන් සාමාන්‍ය යක්කු අපිට වඩා වෙලාවට කනවා බොනවා. ඒගොල්ලන්ට ඒක දෙන්න ඕනේ වෙලාවට. එහෙම නැත්නම් පිළිගන්නේ නැහැ. ඉතින් ඒ හින්දා මේ යක්කුන්ට සමයන් වල තමයි පුද දෙන්නේ. වගේම තමයි ඒ වෙලාවල තමයි ඒ අවස්ථාවල තමයි ඒගොල්ලන් බැල්ම හදන්නේ. ඉතින් එවැනි පද්ධතියක් මේ ශාන්තිකර්ම තුල පවතිනවා. ඊළඟට දැන් සංනිවේදන කියලා ගත්තාම ඇත්තටම සංනිවේදන මේ ගොඩාක් තියෙන්නේ මේ ශාන්තිකර්ම තුළ ව්‍යංගාර්ථ සංනිවේදන. දැන් එකෙල්ල කියන්න බැරි දේවල් තියෙනවා. දැන් අපි දන්නවා රට යකුම කියන ශාන්තිකර්මය කරන්නේ දරු ගැප් පිහිටපු කාන්තාවන්ට සහ ගර්භය පිහිටන්නේ නැති මද කාන්තාවන්ට. ඉතින් ඒ අයට මොන ආකාරයෙන් හරි මේ දරු ගර්භයක් පිහිටන්න අවශ්‍ය කරන වාතාවරණය හදලා දෙනවා. දැන් නානු මුරුවේ කියන එකක් තියෙනවා. ඒ කියන්නේ නාලා පිරිසිදු වෙලා වස්ත්‍ර ඇඳලා සුවඳ වෙලුම් ගල්ලලා ආභරණ පැනඳලා හැඩ වැඩලා ඉන්නවා. ඉතින් මේ කාව්‍යශේඛරේ කියනවා හිමියන් වෙත යන කලට ආභරණ පැළඳ ශ්‍රියාකාන්තාව ලෙසින් ආයුත්තිය කියලා. ඒ කියන්නේ මේ ලිංගික කාර්යයට ඈඳා ගැනීම, කැඳවා ගැනීම ස්වරූපයක් පෙන්වන කරුණු. ඉතින් පැරණි මේ ගැමි සමාජයේ ඇත්තට මේවා යහපත් විදිහට සිද්ධුනේ නැහැ. වුණාම දරු ගැබක් හටගන්න විදියක් නැහැ සාමාන්‍යයෙන් බලනකොට. ඉතින් ඒකට යම් ක්‍රම ඇති කරලා තියෙනවා මේ ව්‍යංගාර්ථයෙන්. දැන් ඒ වගේම තමයි මේ පුරුෂයාට කියන දේවල් තියෙනවා. කපුයක් කාර්ය කියන එකෙහිදී මේ
ස්වාමි පුරුෂයාගේ හැඩරුව කියාගෙන ගිහිල්ලා අනේ බලන්න කුඹුරුනාන්සේ මේ අපේ කෙනා හිටියට මම තනියම හේන් කොටන්න එපා මේ මිනිහගේ කිසිම උනන්දුවක් නැහැනේ මම මොනවා හරි තම්බල පුච්චල කන්න දුන්නට පස්සේ අර ලීප් බොකට නිදිය ගන්නවා ඉතින් බලන්න මම කොහොමද මේ හේනක් කොටලා කපුව පුරන්නේ ඉතින් මේවා සියල්ල ව්‍යංගාර්ථ සම්නිවේදන ඉතින් මේවයි යයන් අදහස් දෙනවා අදහස් දීලා දැන් දරුණ ලැබිල්ල කියන පළපලකුත් තියෙනවනේ මේ දරුවා නලවනකොට දරුවෙක් නැති කාන්තාවකට කොච්චර සෙනෙහසක් ඇති වෙනවද සාමාන්‍ය භාවිතයේ තියෙනවනේ දරු සෙනෙහසක් නැති කාන්තාවට දරුවන් ලැබෙන්නේ නැහැ කියලා දැන් වෛද්‍යවරු පවා කියනවා දරුවෙක් හදාගන්න කියලා කොහෙන් හරි අරගෙන කාලයක් හදාගන්නකොට යාට දරු සම්පත් ලැබිලත් තියෙනවා ඉතින් ඒකට හේතුව තමයි අර දරු සෙනෙහස කියන එක ඉතින් අර දරුණ ලැබිල්ල තුල ඉතාමත් කදිමට සංනිවේදනය කරනවා දරු සෙනෙහසක් ඇතිව කරන්නේ කොහොමද කියන එක. එහෙනම් ඉතා පැහැදිලි සංනිවේදන ලක්ෂණ රසකුත් මේ තුල අපිට දකින්න පුළුවන්. දැන් අපි හිතමු චරිතයට සූදානම් වෙච්ච ශිල්පියා පිටිපැත්තේ ඉන්නේ. ඉස්සරහා ඉන්නේ බෙරවාදකයා. එයාට මම සූදානම් කියලා හඳුනනන්නේ මම සූදානම් කියලා කියන්නේ නැහැ. මේ කකුලේ තියෙන ගෙජ්ජි ටික මේ මොල්ලනෝ. ඔල්ලපු ගමන් අරයා දන්නවා. ඉතින් ඒක සංනිවේදන ක්‍රමයක්. ඊට පස්සේ ඔන්න එයා බෙරේ ගහලා සූදානම් වෙලා කවි පටන් ගන්නවා. මේ ආදී වශයෙන් විවිධාකාර සංනිවේදන ක්‍රම මේ යාගය තුළ පවතිනවා. ඒකත් ප්‍රථම වතාවට තමයි මම විසින් ඔය කෘතියේදී හෙළිදරව් කරලා තියෙන්නේ. බොහොම වටිනා කියන කෘතියක් පහතරට ශාන්තිකර්ම සාහිත්‍ය මේ 1997 දී රාජ්‍ය සාහිත්‍ය සම්මානයෙන් පිදුම් ලද කෘතියක්. අපේ මහාචාර්යතුමාගේ වටිනා කාලය අපේ වැඩසටහනට ලබා දීම පිළිබඳ ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම අපි මහාචාර්යතුමාගෙන් විමසිය යුතු නැති නමුත් අපි කතා කළ යුතු පොතක් මගේ අතේ තියෙනවා. මහාචාර්ය ජයසිර කෝට්ටගොඩ චරිතාපදානයේ මේ කෘතිය. ඉතින් අපි තවත් දවසකදී මේ ගැන කතා කරමු. ඥානසිරි පීරිස් මහත්මයා තමයි මේ කෘතිය සම්පාදනය කරන්නේ. ඉතින් එතුමත් එක්ක අපි ඒ පිළිබඳව කතා කරමු. මොකද අපේ මහාචාර්යතුමාගේ වතකොත මේ කෘතිය අන්තර්ගත කරලා තියෙන්නේ. මහාචාර්යතුමනි, ස්තුතිවන්ත වෙනවා අද දවසේ ඔබට බෙහෙවින්ම පහතරට ශාන්තිකර්ම සාහිත්‍ය පිළිබඳව කතා බහ කරන්නට අපත් සමග එකතු වුණාට. ඉතින් එතුමාට සමුදෙන ගමන්ම අපි කතා කරන පොත් වැඩසටහනින් අපට සමුගෙන යනවා. සුබ දවසක්.